කොළඹ නැගෙනහිර ජටිය විකිණීමට එරෙහිව සහ රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ ගාලුමුදරදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. නැගෙනහිර ජටිය විකිණීමට එරෙහි උද්ඝෝෂණ ජනපවුර ලෙස නම් කර තිබූ මෙම විරෝධතාවය අද පසුරු 4ට පමණ ආරම්භ වූ අතර එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මේරටේ ජනතාව වැඩිම ආණ්ඩුද නෑ මේරටේ ජනතාව හදලා තියෙන්නේ බෝකර සමාගම් ජේ.ආර්. ජයවර්ධන ජයවර්ධන බෝකර සමාගම අපේ රටේ පේස කර්මාන්තාල ටික වික්කා අපේ රටේ වතු ටික වික්කා ඊළඟාව හේමදාස බෝකර සමාගම අපේ රටේ වැදගත් කර්මාන්තාල වික්කා ඊළඟාව වණ්ඩාරනායක චන්ද්‍රිකාගේ බෝකර සමාගම අපේ රටේ වාණි සංස්ථාල එයලංක ආයතනය කිරිපිටි කම්මල මේ ආදී වටිනා කර්මාන්තාල ටික වණ්ඩාරනායක බෝකර සමාගම විකුණලා දැම්ම ඊළඟාව වික්‍රමසිංහ බෝකර සමාගම මේ සමාගම හම්බන්තොට වරාය වික්කා කල්පිටිය දූපත් කොණ සලසුන් කර තිබුණා ඊළඟ රාජපක්ෂ බෝකර සමාගම මේ අපි ඉදිරිපිට තියෙන පොර්ට් සිටිය අක්කර 550 ගොඩ කරන කාටද අයිති අවුරුදු 99ක් වෙනකම් ශ්‍රී ලංකා පුරවැසියන්ට අර ගොඩ කරන මහා සාගරය අපිට අයිති නෑ එයි රාජපක්ෂ බෝකරවරු ඒක වික්කා චීනට මේ ඉඩම තිබුණා අපේ රටේ ආරක්ෂක හමුදා මූලස්ථානයේ ඊට එහා පැත්තේ තිබුණේ හමුදා රෝහල අද මොකද තියෙන්නේ අද තියෙන්නේ සංවිලා හෝටල් එක අක්කර 10 රාජපක්ෂ බෝකරවරු සින්න අක්කරට සංගිලා සමාගමට වික්කා පිටකොටුවේ ඉතාමත් වැදගත් තැනදී ටෙලිකොම් එක තිබුණු භූමිය ආසන්නේ අක්කර 4 ඉන්දියානු ක්‍රිස් සමාගමට වික්කා මේකල බෝකරවරු නෙවෙයිද අපේ රටේ ජාතික සම්පත් විකුණන බෝකරවරු තමයි මේ රට පාලනය කරන්නේ අපේ රටේ ආර්ථික වැදගත් තැනම තමයි කොළඹ වරාය ලෝකේ වරායවල අතර 24 වෙනි ස්ථානයේ උසුලන්නේ කොළඹ වරාය ඉන්දියාවේ කිසිදු වරායක් නැහැ කොළඹ වරාය තරම් බාලුම් ප්‍රමාණයක් මෙහෙම කටයුතු කරනවා එන අපේ රටේ ආර්ථික හදවත අපි සාහතික කරනවා මේ හදවත කපා කොටා විකුණා දැමි සදා රාජපක්ෂ බෝකරවරුන්ට ඉද නොදෙන බව අපි සපත කරන මේ රටේ ජනතාවට කවුරු පැටලුන කවුරු කේන්ද්‍රිකයව ජනතා විමුක්ති පෙරමුණ අපි සටන අතට අරගෙන පරාජයට පත් කිරීම සඳහා දඩිය අදිස්ථාන ඉදිරියේ අපි ලක්වෙන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.